ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල අන්තරේට කඳුළු ගෑස් ස්ථිර වශයෙන්ම ආර්ථිකයේ ගොඩනගන්න පුළුවන් මහ බැංකුව දේශපාලනින් තොර තැනක් කරනවා නව මහ බැංකු අධිපති කියයි අර්බුදයෙන් ගොඩ එන්න ආණ්ඩුවට විධිමත් සැලැස්මක් නැහැ. අන්තර්කාලීන ආණ්ඩුවක් සෑදීමට අපි එකඟයි. අනුර කියයි. සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවකට මෛත්‍රී වාසු අනුර ප්‍රියදර්ශන යාපා සහ විජේදාස රාජපක්ෂ අත්සන් කරයි. විධායක ජනාධිපති ක්‍රමේ අහෝසි කරන්න නැත්නම් පාර්ලිමේන්තුව තුළ විශ්වාස භංගයක් ගෙන එනවා. සජිත් කියයි. ජනපතිට වැරදුනේ ආර්ථික උපදේශක පීබී ජයසුන්දර නිසා බන්දුල කියයි. රාජ්‍ය හා පෞද්ගලික වැඩ වර්ජනයක් අද. රෝහල් හා සෞඛ්‍ය ආයතන 600ක් ඉදිරිපිට විරෝධතා. ප්‍රථමයෙන් දේශීය පුවත්. මෙරට ආර්ථිකය නියත වශයෙන්ම යහපත් ගමන් මාර්ගයකට හැරවීමේ හැකියාව සහ ශක්තිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින බව මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඒ මහ බැංකුව අධිපතිවරයා ලෙස අද දින වැඩබහර ගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී නියත වශයෙන්ම මෙරට ආර්ථිකය යහපත් ගමන් මාර්ගයට හැරවීමේ හැකියාව සහ ශක්තිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති බව මා විශ්වාස කරනවා. එමෙන්ම ඉදිරි මාස කිහිපය තුළදී එහි හැරවුම් ලක්ෂ්‍ය ඇති කරගත හැකි. දේශපාලන ස්ථාවරභාවය සහ සමාජ ස්ථාවරභාවය ඒ සඳහා අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. රටේ අභිවෘද්ධිය සඳහා මා උපරිමයෙන් කැපවීමෙන් කටයුතු කරනවා. මගේ කටයුතු වලදී දේශපාලන මැදිහත්වීම් ඇතිකර ගැනීමට මා කිසිදු විටකත් සූදානම් වන්නේ නැහැ. මා ස්වාධීනව කටයුතු කරනවා. මේ සියලු දේ සිදු කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීමෙන් අනතුරුවයි මා මේ අවධානම බාර ගැනීමට මෙරටට පැමිණියේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා හැකි උපරිමයෙන් මා කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය යෝජනා කැඳවීම සඳහා මේ වන විටත් පියවරගෙන තිබෙනවා. එම යෝජනා සැලකීමෙන් අනතුරුව ඒවා ක්‍රියාත්මක කිරීමට මම වහම කමිටුවක් පත් කිරීමට අදහස් කරනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද විරෝධතාපා ගමනක් ආරම්භ කළා. ඒ පවතින අර්බුදකාරී තත්ත්වයට විරෝධය පළ කරමිනුයි. විරෝධතාකරුවන් පාර්ලිමේන්තු වටරවුම අසලට පැමිණීමෙන් අනතුරුව උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. එහිදී තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පොලිසිය කටයුතු කළා. රට තුළ පවතින අර්බුදකාරී තත්වයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද විරෝධතා පාගමනක් ආරම්භ කළා. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටි. මේ සඳහා අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ භික්ෂුන් වහන්සේලාද එක් වුණා. විරෝධතාකරුවන් පාගමනින් පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිටට පැමිණියා. විරෝධතාකරුවන් නොසන්සුන්කාරී ලෙස හැසිරීමත් සමග පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. රට තුළ මතුවී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩේමට ආණ්ඩුවට විධිමත් සැලැස්මක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අර්බුදය විසඳා ගැනීමට නම් වහම අන්තර්වාර පාලනයක් බිහි කළ යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.
ගෝටා ගෝ හෝම් ඒ රට පුරා අද බුරබුරා නැගෙන ප්‍රධාන සටන් පාඨය. අර්බුදයේ තව තීව්‍ර වෙනවා. එනිසා ආණ්ඩුවට විධිමත් සැලැස්මක් සහිත මැදිහත් වීමක් වැඩපිළිවෙලක් නොමැති බව තමයි දැන් පෙන්눔 කරමින් තිබෙන්නේ. මේ අර්බුදයෙන් ගොඩා යුතුයි. එනම් කල යුත්තේ කුමක්ද? මේ ජනාධිපතිවරයා මේ ධූරයෙන් ඉවත් වී යුතුමයි. මේ ආණ්ඩුව ඉවත් වී යුතුමයි. අනිවාර්යයෙන්ම ජනතාවගේ කැමැත්ත සහිත නව ජනවරමකින් ආණ්ඩුව පිහිටුවා ගැනීම පාලනයක් පිහිටුවා ගැනීම සඳහා අවස්ථාව ලබා දිය යුතුයි. එනිසා ජාතික ජනබලවේගයේ විදියට මෙම අර්බුදයෙන් ගොඩේම සඳහා නිශ්චිත සැලැස්මක් අපි ඉදිරිපත් කරනවා. අන්තර්කාලීන අවස්ථාවක් ගොඩනැගීම සඳහා අපි පක්ෂපාතී එය කළ යුතුයි. මේ උද්ඝෝෂණ මාලාවන් ආණ්ඩුව සැලසුම් කරලා තිබෙනවා යම් ප්‍රචණ්ඩකාරී ස්වභාවයකට වර්ධනය කරන්න. ඔබ දන්නවා මිරිහානි බස් රථයේ ගිනි තබන්නේ පොලිසිය ඉදිරිපිට. නමුත් තාමත් මේ ආණ්ඩුවට බස් රථයේ ගිනි ගත්තු කෙනා අත්තරගොඩ ගන්න සමත් වෙලා නැහැ. දැන් දින ගණනාවක් ගත වෙලා තිබෙනවා. තාමත් ගිනි තිබ්බේ කවුද කියලා හොයාගන්න බැරි වී තිබෙනවා. සාධාරණ සැකයක් මත වී තිබෙනවා. ආණ්ඩුව තමන්ගේ ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් මෙම උද්ඝෝෂණ මාලාවන් ඇතුළට ඇතුල් කොට පොලිසිය සහ හමුදාව අතර ගැටුමක් නිර්මාණය කොට මෙම ජනතාවගේ සාධාරණ නැගිටීම් සාධාරණ අරගලයන් ප්‍රචණ්ඩකාරීත්වය කරාගෙන යාම සඳහා විශාල සැලසුමක් තිබෙන බවට අපිට තොරතුරු එල්දරව් වෙමින් තිබෙනවා. වහාම සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වාසුදේව නානායක්කාර, අනුර ප්‍රියදර්ශනයාපා සහ විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ ලිපියක් යොමු කරමින් සරුපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම යන මැයින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියෙන් උපුටා ගැනීම් කිහිපයක්. ශ්‍රී ලංකාව ඉතිහාසයේ නොවවිරු දැවැන්ත ආර්ථික අර්බුදයක සිර වී සිටි. එය මේ වන විට දේශපාලන අර්බුදයක් බවට පෙරලෙමින් පවතී. රට තුළ උද්ගත වී තිබෙන බරපතල අර්බුදකාරී තත්ත්වය හමුවේ සියලු බේද පසෙකලා ජනතාව ඒකරාශී වෙමින් සිටිනවා. එබැවින් පක්ෂ බේද පසෙක තබා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ එකතු වී රට අරාජික සහ අස්ථාවර වීම වැළැක්වීමට මහජනතාවට පිළිගත හැකි විශ්වසනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව මෙම ලිපියට අත්සන් තබන ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් අවධාරණය කරමු. 1. ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකින්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවීම. 2. අන්තර්කාලීන ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තාර්කික පදනමක් මත සකස් වූ සීමිත අමාත්‍යංශ ගණනක් සහ ඒවායේ විෂයපතය ජාතික විධායක සභාව විසින් තීරණය කිරීම. 3. ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් නව අගමැතිවරයෙකු පත් කිරීම. 4. ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් සීමිත ඇමති මණ්ඩලයක් පත් කිරීම. 5. ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීම. 6. ඇමතිවරුන් වැටුප් නොලබා අනෙකුත් වරප්‍රසාද කප්පාදු කර කටයුතු කිරීම. 7. ජාතික විධායක සභාව විසින් සෑම අමාත්‍යංශයක් සඳහාම විශේෂඥින්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් පත් කිරීම. 8. ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර, විදුලිය, ඛනිජ තෙල්, ගෑස්, පොහොර හා අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් සහ කාර්මික යෙදවුම් ප්‍රමාණවත් ලෙස අඛණ්ඩව සැපයීම සහතික කිරීම. 9. පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාතික විධායක සභාවේ නිර්දේශය මත ජනාධිපති විසින් ජාතික ආර්ථික සභාවක් පත් කිරීම. 10. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර සුදුසු සංශෝධන සහිතව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි පැනවීම. 11. අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, බලශක්ති වැනි විෂයන් සඳහා දශක ගණනාවක සිට රටට අවශ්‍යව තිබුණු ආණ්ඩු වෙනස් වීම සමග වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තීන් වෘත්තිකයන්ගෙන් සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් මාස 6ක කාල සීමාව තුළදී සකස් කිරීම. උපුටා ගැනීම අවසන්. අද රාජ්‍ය, අර්ධරාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින් එක්දින වැඩවර්ජනයක් ආරම්භ කළා. ඒ ආණ්ඩුවට ගෙදර යන ලෙසට බල කරමිනුයි. වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් රාජ්‍ය, අර්ධරාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින් අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වුණා. ඒ දිස්ත්‍රික් 25 මූලික කරගනිමින් අපේ රට ජාතිය සේරම විනාශ කරලා තියෙන්නේ දැන් හොරා කාලා මිනිස්සු බඩගින්නේ, දරුව බඩගින්නේ. එම වැඩවර්ජනයට සමගාමීව පැවති ප්‍රධාන විරෝධතාවය අද පැවැත්වුණේ කොළඹ ලිප්ටන් වටරවුමේදී. ග
ගෝඨාභය රාජපක්ෂලාට අද රටේ මිනිස්සු හැම කෙනාම හවසට පාරට ඇවිල්ලා කියන්නේ ගෝඨා ගෝ හෝම් කියලා. නමුත් ගෝඨාභයලාට මහින්දලාට මේක තේරෙන්නේ නැහැ. මේ තත්ත්වය ඇතුලේ මෙරට වැඩ කරන පන්තිය විදියට අපි කියන්නේ කරුණා කරලා ජනතාවගේ හැනට ඇහුම්කන් දීලා රට හැරලා පලයල්ලා කියලා. තවදුරටත් මේක ඇතුලේ දාන් ඇදයි දින්ද ලෑස්ති වෙන්න එපා. ඉන්ටරිම් යෝජනා දාලා අවුරුදු පහ වෙනකන් කල් ඇරලා මේක සමත කරගන්න පුළුවන් කියලා හිතලා ඉන්න නම් ආණ්ඩුවට කියන්න ආවෙන්නේ නැහැ. වැඩ කරන පන්තිය සමස්ත ජනතාවත් එක්ක පාරට එනවා. මේ ආණ්ඩුව මේ අවුරුද්දට කලින් තීරණයක් ගත්තේ නැත්නම් රටේ මිනිස්සුන්ට තමන් කැමති පාලනයක් කරගන්න ඉඩ දුන්නේ නැත්නම් මේ ආණ්ඩුව ගෙදර යවනකම් මේ සටන මේ රටේ සමස්ත වැඩ කරන ජනතාව මහපාරේ සටනක් කළා ආණ්ඩුව ගෙදර යවනවා කියන පණිවිඩය කියන්නේ තමයි අද දවසේ අපි ආවේ. මීට අමතරව ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් අද රෝහල් සහ සෞඛ්‍ය ආයතන 600ක් ඉදිරිපිටදීද විරෝධතා සංවිධානය කර තිබුණා. සෞඛ්‍ය සේවාවේ නිරත පිරිස් අද උදෑසන 11:00 සිට සවස 1 දක්වා පැය දෙකක කාලයක් එම විරෝධතාවය පවත්වනු ලැබුවා. සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන අවශ්‍ය සියලුම අත්‍යවශ්‍යතාවයන් මේ මොහොතේ අහිමි වෙමින් යනවා. ඉල්ලා සිටිනවා පුළුවන් තරමක් මේ ඖෂධ සැපීම කෙරෙහි මේ ජනතාව ජීවත් කරවීම කෙරෙහි මේ රජයේ අවධානය යොමු කරන්න කියලා. පවතින රජයට විරෝධය පළ කරමින් අදත් රට පුරා විරෝධතා සංවිධානය කර තිබුණා. පවතින අර්බුදකාරී තත්වයට විරෝධය පළ කරමින් දිවයින පුරා ජනතාව උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේ අසල පැවති විරෝධතාවේදී උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක බිඳ දමා ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමගයි. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ සියලුම විද්වතුන් හා ප්‍රජාව සංවිධානය කළ විරෝධතාවයක් අද කොළඹදී පැවැත්ුණා. ජනාධිපතිතුමා බලයට ආවේ IT ක්ෂේත්‍රය දියුණු කරනවා කියලා. අද බලන්න අපිට වෙලා තියෙන දේ. අපි ඔක්කොම පාරේ ඔක්කොම තොරතුරු තාක්ෂණ කොම්පැනි ටික අද පාරට බෑ. ප්‍රයොරිටිස් තේරුම් ගන්නෑ මේ වෙලාවේ. ඒගොල්ලෝ එකිනෙකාට චෝදනා කරමින් කාලේ නාස්ති කරනවා. මේ අතර රට අස්ථාවර නොකරනු මහා නාහිමිවරුන්ගේ යෝජනාව ක්‍රියාත්මක කරනු යන මැයින් මහා සංඝරත්නයේ සාමකාමී සත්‍යාග්‍රහයක් අද කොළඹදී පැවැතුණා. අදත් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් හටගත්තා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස කුට්ටියාරච්චි සහ චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභාගර්භයේ නිවත් කරනු ලැබුවා. නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලා පිටිය මහතා ප්‍රකාශ කළේ කොන්දේසි දෙකක් මත නියෝජ්‍ය කතානායක ධුරය තමා දරන බවයි. මේ සියල්ල සලකා බලා මා තවදුරටත් නියෝජ්‍ය කතානායක ධුරයේ රැඳී සිටීමට අදහස් කළා. නමුත් ඒ ප්‍රධාන කොන්දේසි දෙකක් සහිතවයි. එක, මා තනතුරේ රැඳී සිටින්නේ මෙම අප්‍රේල් මාසයේ අවසාන දක්වා පමණක් බවයි. දෙවැනි කොන්දේසිය, මා ඉල්ලා සිටීම බාර දුන් අප්‍රේල් මාස 5 වෙනිදායින් පසු නියෝජ්‍ය කතානායක ධුරයට හිමි වරප්‍රසාද කිසිවක් භාවිතා කිරීමට මා බලාපොරොත්තු නොවන අතර එසේ භාවිතා කළහොත් ඒ සඳහා මගෙන් අයිකිරීමක් කරන ලෙස ධනකාධිකාරීවරයාට නියෝග කරන ලෙස මා ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් 16 දෙනෙක් යවලා තිබුණා. කුට්ටියාරච්චි මන්ත්‍රීතුමා ගෙදරට 15 දෙනෙක් ඉන්නවයි කියලා අනාවරණය වෙනව අවුරුදු කාලේ. කොහා කෑ ගහනවා. හැබැයි කොහා කෑ ගහන්නේත් පලයන් කියලා. චමින්ද මන්ත්‍රීතුමාලා ගෙදරටත් පොලිස් ආරක්ෂාව දුන්නා. හැබැයි දුන්නේ 4 දෙනෙකුගේ පොලිස් ආරක්ෂාව පමණයි. ඒ නිසා චමින්ද මන්ත්‍රීතුමා කරුණු නොදෙන බොරු කියන්න එපා. කතානායකතුමනි, වම්බට මන්ත්‍රීතුමාගේ ගෙදර පින්තූරත් එක්ක තියෙනවා. මේ මන්ත්‍රීවරු දෙපළක්
මේ විදිහට හැසිරීම ඉතාමත්ම කනගාටුදායකයි ඉතාමත් අශෝභනයි ඒ නිසා මේ මන්ත්‍රීවරු දෙන්නාම සභාවේ ඉදිරි කටයුතු වලින් ඉවත් කිරීමට තීන්දුව කරා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මේ ක්‍රියාමාර්ග ඔබලා ගන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ගයකට විශ්වාස භංගයකට ප්‍රවේශ වෙන්න නැවතත් කියනවා ගරු සභානායකතුමා ගරු සභානායකතුමා සභානායකතුමා either lead follow or get out of the way ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වැරදුන ප්‍රධාන දේ තමයි ආර්ථික උපදේශක පී.බී. ජයසුන්දර මහත්තයා එතුමාට මේ ණය ගැනීම සඳහා ඉඩ දුන්නේ නැහැ. එතකොට මේ හැම දවසෙම වර්ෂයකට බිලියන 2ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් දාලා මේ රෝලක් යමින් ණය ගෙවාගෙන ආපු ගමන යන්න බැරි වුණා. 2020 දී ගත්තේ නැහැ. 2021 දී විදේශ ණය ගත්තේ නැහැ. අද අපිට තියෙන දේශපාලන උනගතියකුත් තියෙනවා ආර්ථික උනගතියකුත් තියෙනවා කොහොමවත් අද මේසේ තියෙන කැවුම් වලටත් අපිට රුපියල් 75ක් ගෙවන්න තියෙනවා මේ රටේ මේ උද්ඝෝෂණයේ තියෙන අවස්ථාවේදී ජනාධිපතිතුමාගේ යුතුකමක් තියෙනවා ජනතාවට කතා කරන්න රුපියල් ඇයි රුපියල් 5 කරේ 105කට වඩා කරනවා නම් කැබිනට් මණ්ඩලයට එන්න ඕනේ මූල්‍ය මණ්ඩලය කියන අපි දැනගෙන හිටියේ නැහැ කියලා මේ මේ පුද්ගලයන් කවුද කියලා අපි දැනගෙන අපි පාර්ලිමේන්තුවෙන් දඬුවම් කරන්න ඕනේ මම අද දින කතා කරන්නේ මුදල් අමාත්‍යවරයා වශයෙන් මේක ගන්න කවුරුත් කැමති නැත්තම් මගේ බෙල්ල ගහලා ගියත් මට කලන්න පුළුවන් උපරිම දේ මම මේ රට වෙනුවෙන් කරනවා අපි දේශපාලනයට අවිල්ල තියෙන කිසි දෙයක් පෞද්ගලික දෙයක් හම්බ කරගන්න නෙවෙයි යුරෝපා සංගම් දූත මණ්ඩලය සිය සමාජික රටවල තානාපති කාර්යාල හායක්ව ශ්‍රී ලංකාව පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා තීරණාත්මකයි ශ්‍රී ලංකා ආර්ථිකය තිරසාර මාවතකට යොමු කිරීම සඳහා වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැඹුරින් සාකච්ඡා කරන්නයි මෙම නිවේදනයේ සඳහන් කර තිබෙනවා ආහාර ඉන්ධන හා ගෑස් ආදිය හිඟවීමත් ආර්ථික පීඩනයත් නිසා පීඩාවට පත් වූ ජනතාව පාරට බැස විරෝධතා පැවැත්වුවා. මේ විරෝධතා නවත්තන්න පසුගියදා රට පුරා හදිසි නීතියක් පැනවුවා. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයෙන් පසුගියදා නිවේදනයක් නිකුත් කර තිබුණා. කෙසේ නමුත් පසුගිය 6 වෙනිදා ජනාධිපතිවරයා මෙම හදිසි නීතිය ඉවත් කරා. නමුත් අද යුරෝපා සංගම් දූත මණ්ඩලය සිය සමාජික රටවල තානාපති කාර්යාල සමග එක්ව ශ්‍රී ලංකාවේ මෑත කාලීන වෝත්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සාමකාමී අයුරින් රැස්වීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අයිතිවාසිකමක් ලෙස එම නිවේදනයේ සඳහන්. එබැවින් සියලු පාර්ශ්ව වලින් සාමකාමීව කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටින බවයි එම නිවේදනයේ දැක්වුණේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ හදිසි නීතිය ඉවත් කිරීමට ගත් තීරණය ධනාත්මක පියවරක් ලෙස ඔවුන් සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකිකයින්ට අහිතකර බලපෑමක් එල්ල කර ඇති වර්තමාන අර්බුදයෙන් මිදීමට ගත හැකි වර්ධනීය හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඔවුන් සියලු පාර්ශ්ව වලින් ඉල්ලා සිටින බව මෙහි සඳහන්. මේ මොහොතේ පවතින තත්ත්වය ඉතාමත් තීරණාත්මකයි. ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් තිරසාර මාවතකට යොමු කර ගැනීමට කළ යුතු සංශෝධන පිළිබඳව බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැඹුරින් සාකච්ඡා කිරීම වැදගත් බවයි මෙම නිවේදනයෙන් අවධාරණය කරන්නේ. රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.